සුබම සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ සුදෝ ස්වාමීන් වහන්සේ අපිට අපේ ජීවිතය දුන්නේ එකතැන ජීවත් වෙන්න නෙමෙයි අපි දන්නවා මව් කුස චූටි කාලේ පිලිසින්නකොට අපි පුංචි තිතක් හැටියට තමයි පිලිසින්නෙන්නේ ඒ මොහොතේ ඉඳලා මෙන්න මේ ජීවිතය දවසින් දවස පරිවර්තනය වෙලා සම්පූර්ණ ශරීරයක් නිර්මාණය වෙලා අන්න ඒ ශරීරයට ඒ ජීවිතයට උපත දෙනවා ඉතින් පුංචි දුවෙක් පුතෙක් හැටියට මේ ලෝකෙට ඉපදෙන පැටිය හැමදාම එක වගේ ඉන්නේ නැහැ මේ චූටි පැටිය ඉස්සලම කිරි බොන්න අනන්ත අපි දන්නවා කොහොමද දරුවෙක් ජීවිතේ ගොඩනගා ගන්න කියන එක. ඉතින් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි කවදාකවත් එකතැන පල වෙන්නේ නැහැ. දවසින් දවස දවසින් දවස දවසින් දවස අපි අපේ වයස එහෙට මෙහෙට වෙනවා වගේම තමයි අපි අදර අම්මේ තාත්තේ දුවේ පුතේ පාසල් යන මොන්සූරි යනවා නර්සරි යනවා පාසල් යනවා ප්‍රාථමික අධ්‍යාපනයේ ද්විතීයික අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඊට පස්සේ මෙන්න මෙයාක රැකියාව කරනවා විවාහ වෙනවා ළමයි ඉන්නවා ආච්චිලා සීයලා බවට පත් වෙනවා මෙන්න මේ ආකාරයට ජීවිත තත්ත්වයන් වෙනස් වේගෙන යනවා අම්මේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ වෙනස් වෙන ජීවිතය තුළ අපිට කරන්නට බොහෝ දේ තියෙනවා විශේෂ දේවල් තියෙනවා අන්න ඒ දේ අතර ප්‍රධානම දෙයක් තමයි අම්මේ තාත්තේ දුවේ පුතේ මේ අපේ ජීවිත අපේ ප්‍රයෝජනට අරගෙන වැඩි වර්ධනය කර ගැනීම වැඩි වර්ධනය කර ගන්නකොට අපිට අත්‍යවශ්‍ය සාධක කරුණු කාරණා ගොඩාරියක් තියෙනවා. එහෙනම් පළවෙනි කාරණය ඒ කාරණය තමයි අපිට ඒ ජීවිතේ වැඩි වර්ධනය වෙනකොට අපි හරි ආසයි අපේ පෞරුෂත්වය සංවර්ධනය කරගන්නට පෞරුෂත්වයට අර්ථයක් දෙන්නට ඔබ ඇවිදින විදියට අර්ථයක් දෙන්නට නිකම්ම නිකන් ඇවිදින්න එපා. Just have a spring in your walk. ඔබ ඇවිදිනකොට අනිත් කෙනා ටොක් ටොක් ගාන ඔබ ඇවිදලා යනකොට අනිත් අය ඔබ දිහා බලાવી ෂා කවුද යන්නේ කියලා. ඔබේ පෞරුෂය ගොඩනගාගත්තම ඔබේ ඒ ඇවිදීම වෙනස් වෙනවා අම්මේ තාත්තේ දුවේ පුතේ. ඔබ කතා කරන ආකාරය වෙනස් වෙනවා. ඔබ හැසිරෙන ආකාරය වෙනස් වෙනවා. ඔබ කරන දේවල් වෙනස් වෙනවා. ඔබට ලොකු ආත්ම ශක්තිය ආත්ම අභිනන්දනයක් ඔබ තුළ ඇති වෙනවා. ඔබට මහා ආත්ම තෘප්තියක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා පෞරුෂය කියන එකට ගොඩාක් පැතිකඩ තියෙනවා. අපි කතා කරනවා හඳේ පෞරුෂය ගැන. ඔබ දන්නවා විශේෂයෙන් පිරිමි පාර්ශ්වයට ලොකු වාසනාවක් තියෙනවා. හොඳ බේස් වොයිස් එකක් සමහර අයට තියෙනවා. හොඳ ලස්සන බේස් වොයිසස්. ඉතින් ඒ අය ඒ බේස් වොයිස් එකට ඉෆෙක්ට්ස් එකතු කරලා මේ අවශ්‍ය කරන ඒ මික්ස්චර් එකකින් විශේෂයෙන්ම ඒ කටහඬ එළියට එනකොට මයික්‍රෝෆෝන් එකකින් කටහඬ එළියට එනකොට අනිත් කෙනාට අහාගෙන ඉන්න හිතෙනවා. කාන්තාවක් හැටියට අපිට එවැනි කටහඬක් ගන්න බැරුණාට අපි කලකිරින්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ කාට හරි අහගෙන ඉන්න ආකාරයට අපේ හඬ අපිට මොඩියුලේට් කරගන්නට හැකියාවක් ලැබුණොත් අන්න ඒ කටහඬට පෞරුෂත්වය ගොඩනැගෙනවා. ඒ කටහඬ අහගෙන ඉන්න ඕනම කෙනෙකුට හිතෙනවා අම්මේ තාත්තේ දුවේ පුතේ. ඉතින් ඒක නිසා අන්න ඒ හඬේ පෞරුෂය ගොඩනගා ගන්න. ඒ වගේම අද දවසේදී අපි විශේෂයෙන් අපි උත්සාහයක් දරමු. අපි කතා කරද්දී අනිත් කෙනාට දැනෙන්නේ කොහොමද? ඒ කතා කිරීම තුළ අපි කොහොමද හඬේ පෞරුෂය වැඩි වර්ධනය කරගන්නේ කියලා. එහෙනම් ඒ හඬේ පෞරුෂය උපර නිර්මාණය කරගන්නට හැකි වෙන්න ඒ තුළ අනිත් අයට දැනෙන ආකාරයට කතා කරන්නට හැකි වෙන්නද කියලා අද දවසේදී මම ස්වාමින් වහන්සේ දෙල ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජේසුස් වහන්සේගේ පිහිටයි.